අතීතයේ තිත්තවැල්කර නමින් හඳුන්වපු වර්තමානයේ මහකච්චකොඩිය පුරාණ ගල්ලෙන් විහාරය කියලා හඳුන්න පුණ්‍ය භූමිය තමයි අපි මේ රැඳිලා ඉන්නේ. දළදා වහන්සේ වැඩම වුණ අවස්ථාවේ රෙදි කච්චයකින් විශාල කොඩියක් සකසලා දළදා වහන්සේට උපහාර විදිහට මේ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. නන්දි මිත්‍ර යෝධයාගේ නැගණිය මේ විහාරය ඉදි කරලා සසුනට පූජා කරලා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අතීත මුතුන් මිත්තන්ගේ ශක්තිමත් ඈත් වලින් ඉදිපුණු තවමත් ජනතා අවධානයට ලක් වෙලා නැති අපූරු පුදවිමක තොරතුරු ගෙනින්නයි අපි මේ සූදානම. වෞමියාව නගරයේ සිට සැතපුම් 10ක් පමණ දුරින් පිහිටි මහකච්චකොඩිය පුරාණ කල්ලින් රජමහා විහාරස්ථාන පුදබිම ඓතිහාසික වටිනාකමකින් යුත් සුවිශේෂී ස්ථානයක්. රමණීය කඳුවැටියකට හා විශාල බැවකට මායිම්ව පිහිටා ඇති මේ පුණ්‍ය භූමිය අක්කර 10ක් පුරා විහිදී පවතින අතර මේ විහාර සංකීර්ණය අතීතයේ හඳුන්වා ඇත්තේ තිත්ත වැල්කඩ යන නමින්. දුටු කැමුණු රජ සමයේ ඉදිකල මේ විහාර සංකීර්ණය නිර්මාණය කිරීමට මූලිකත්වයෙන් කටයුතු කර ඇත්තේ නන්දි මිත්‍ර යෝධයා බව ඓතිහාසික තොරතුරුවල සඳහන්. මේ පුද බිමින් හමු වූ ශිලා ලේඛන කිහිපයකම ඒ බව සඳහන්ව තිබෙනවා. නන්දි මිත්‍ර යෝධයාගේ උපන් කම්පියසද වන්නේ වර්තමානයේ මහකච්චකොඩිය ලෙස හඳුන්වන පැතුම් කඩරොද කම්පියසයි. තවමත් නිසි පරිදි හඳුනා නොගත් ගල්ලෙන් 23ක් මේ භූමියේ දැකගත හැකි. එහි ඇති කටාරම් ලිපිවල සඳහන් වන්නේ මේ ලෙන් මහා සංගරුවන වෙත සංඝ සතුකොට පූජා කළ ඒවා පවයි. රාතන් වහන්සේලා පැම් පහසු වෙච්ච වැව පවයි හැපතේ තියෙන. බැලලා ඉඳ. එතකොට මේ සෙනග හිටිය ඒ කාලේ සෙනග ඉඳලා තියෙනවා මේ රාතන් වහන්සේලාට දානමාන හැම දෙයක්ම මේ ගමේ තමයි කට්ටි තමයි දිලා. කියන්නේ නන්දි මිත්‍රයෝදයා ඉපදුනාට විශාල පවුල් සංඛ්‍යාවක් මෙහි ඉඳලා තියෙනවා ඒ කාලේ ඉඳලා. පෙරනි ආකාශ චෛත්‍යය කිරිවිහිර විහාර මන්දිරය සිරිපතුල් ඇතුළු බොහෝ පෞරාණික දෑ මේ භූමිය තුල තවමත් ඉතිරිව පවතින්නේ ජාතියේ පිනට බව හිම පුදබිමට පැමිණෙන ඕනෑම කෙනෙකුට වැටහි යනු ඇති. ඉපැරණි කල්ලින් තුල හුණු කලින් කළ නිර්මාණවල ශේෂ වූ කොටස් අදටත් එකගත හැකි. ලෙන් පිත්තිවල තවරු බතාම තට්ටුවල අවශේෂ කොටස්ද තවමත් පවතින අතර පුදබිම පුරා දැකගත හැකි රමණීය පරිසරයක්. ආරාමයට මදක් තුරින් පිහිටි ශේෂ වූ සිව්රැස් ගොඩනැගිල්ලේ ගල් කණු පමණක් ඉතිරි වැති අතර ඉපැරණි කඩුල් හා උළු කැබලි පසින් යටවී ඇත්තේ තවත් බොහෝ අතීත උරුමයන් ඒ තුළ ඇති බව තහවුරු කරමින් සමස්තයක් ලෙස ගත්කල අතීතයේ ඉතා දියුණු මට්ටමේ පැවති මේ පූජනීය ස්ථානයේ පසුකාලීනව එල්ල වූ සතුරු ආක්‍රමණ හේතුවෙන් විනාශ වන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. බෞද්ධ උරුමයන් රැඳී පවතින සිද්ධස්ථාන දැක බලා ගන්නට උතුරේ හෝ නැගෙනහිර සංචාරයකට ඔබ එක්වන්නේ නම් අනිවාර්යයෙන්ම මේ පුදබිමද දැක බලාගෙන සිත පහන් කර ගන්නට ඔබට අවස්ථාව පවතිනවා. එවන් පුදබිමක් බතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර තීම සියලු දෙනාගේ වගකීමයි.